ප්‍රේමාද සහෝදර සහෝදරියනි, අද දින මෙම ශුද්ධ වූ දිව්‍ය පූජා යාගය වෙනුවෙන් සිය දායකත්වය සැප වූ සියලු දෙනාට, එයාගේ පවුල්වල සියලුම අය සඳහා අපි විශේෂයෙන් මේ දිව්‍ය පූජා යාගයේදී අපි යාඥා කරනවා. ඒ වගේම වබුම් රූපවාහිනී නාලිකාවට තම දායකත්වයේ සපයන සියලු දෙනා, අද දවසේ විශේෂයෙන්ම උපන්දින සමරන, විවාහ සංවර්ෂර සමරන, ජීවිතයේ විවිධ වැදගත් දිනයන් සමරන සෑම දෙනා උදෙසාත් මේ දිව්‍ය පූජා යාගයේදී අපි යාඥා කරමු. අපේ කිනෙක්කිනාව ස්වාමින් වහන්සේට ඔසෝමින් අප මේ දිව්‍ය පූජා යාගයට පැතිසිතින් සහභාගී වෙමු. පියාණන් වහන්සේගේද, පුත්‍රයාණන් වහන්සේගේද, ස්ප්‍රින්තු සාන්තු වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත්, දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත්, සුදහත්මයාණන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. අද සී කුරුසේ විජයග්‍රහණයේ මංගල්‍යය, කුරුසිය අපි හැම කෙනෙකුටම ගැලවීම ගෙන දෙන මාර්ගයයි. අපේ ජීවිත ක්‍රමය, ජීවිත මාර්ගය, අපේ ගැලවීම, අපේ සැනසීම කුරුසියයි. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ මොහොතේ කුරුසියේ ජීවිත ක්‍රමයෙන් ඈත් වෙලා කුරුසිය ප්‍රතික්ෂේප කරලා ස්වාමින් වහන්සේට විරුද්ධව අපි ක්‍රියා කළා නම් මේ මොහොතේ සමාවිල්ලලා යාඥා කරමු. සරුව බලධාරී දෙවියන් වහන්සේටද, සහෝදර සහෝදරයනි, ඔබටද මා පව් කළ බව කියමේ. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වර්ධින්න, මාගේ වර්ධින්න, මාගේ මහත් වර්ධින්න. එහෙයින් භාග්‍යවත් හිතකන්න මරියතුමියද සියලු සුරු දූතයන්ගෙන් හා සුදවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමින් අවනතව ඉල්ලා සිටිමි. සරුව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අති උත්කෘෂ්ඨ මණ්ඩලයේහි දෙවියන් වහන්සේට මහිමයද, මිහිපිට සුසිද්ධානන්හාට සාමේද වේවා. දෙවි සමිධානනි, ස්වර්ගීය රජානනි, සර්වබලධාරී දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය පල කරමු. ඔබ වහන්සේගේ අති මහත් මහිමය නිසා අපි ඔබ වහන්සේට තුති පුදමු. ඒකජනිත පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුනි, දෙවි සමිධානනි, දේවවැළ පුවතකයාණනි, පියාණන් වහන්සේගේ පුත්‍රයාණනි, ලොවේ පවහන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව, ලොවේ පවහන ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව, පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව, මක් නිසාදයක් ශුද්ධාත්මයන් සමග දෙවිපියාණන් වහන්සේගේ මහිමෙහි එකවර රසනා වූ ජේසු සමිධානනි, එකම ශුද්ධ වූ තැනන් වහන්සේ ඔබ වහන්සේමය, එකම සමිධානන් වහන්සේ ඔබ වහන්සේමය, එකම අතිඋත්කෘෂ්ඨ තැනන් වහන්සේ ඔබ වහන්සේමය. ආමෙන්. අපි යාඥා කරමු. දෙවි සමිධානනි, ඔබ වහන්සේ මිනිස් අප ගලවා ගැන්ම සඳහා ඔබ වහන්සේගේ
ඒක පුත්‍රයාණන් කුරුසිය දණ්ඩනයට යටත් කළ සේක්වේද. මෙලොවෙහිදී සිරි කුරුසිය අබිරහස අදහනාපට පරලොවේදී ගැලවීමේ පලවිපාක ලබා ගැනීමට මග සැල සුවමැනව. මේකීදී ඔබවහන්සේ හාසු දහත්මයාණන් සමඟ එකම දෙවියන්ව සදාර්ම වැඩ සිටින්නා වුද රජකම් කරන්නා වුද ඔබවහන්සේගේ පුත්‍රයාණන් අපගේ සමිදානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ගණන් කතාවෙන් උපුටාගත් කොටසකි. ඔවුහු හෙරොත් නම් කඳුකරයෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදෝම් නම් දේශය වටකර ගියහ. මෙසේ යන විට සෙනග බොහෝසේ අධෛර්යයට පත් වූහ. සෙනග දෙවන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධව කතා කරමින් මේ පාලුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන්ද? අපට කණ්ඩත් නැත, බොණ්ඩත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැයි පැවසූහ. එවිට සමිධානන් වහන්සේ සෙනග මැදට විසගුරු සර්පයන් එවූ විට ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඊශ්‍රායෙල් සෙනග අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. එබැවින් සෙනග මෝසෙස් වෙත පැමිණ අපි සමිධානන් වහන්සේටත් ඔබටත් විරුද්ධව කතා කරමින් පවු කළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන්වහන්සේට යාඥා කරන්නැයි ඉල්ලූහ. මෝසෙස්ද සෙනග උදෙසා යාඥා කළේය. සමිධානන් වහන්සේ මෝසෙස්ට කතා කොට ලෝකඩ සර්පයකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද ඔවුහු ඒ දෙස බැලුවෝත් සුව වෙනු ඇතැයි වදාළ සේක. එවිට මෝසෙස් ලෝකඩ සර්පයකු සාදා ඌ රිටක් පිට තැබීය. සර්පයෙන් මෙන් දෂ්ට කළේද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා අමතක නොකරන්න. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා අමතක නොකරන්න. මාගේ ජනෙනේ මාගේ ගැන්වීමට කන් දෙන්න. මා පවසන වදන් වලට සවන් දෙන්න. උපමාවක් මගින් මම කතා කරන්නේමි. පුරාතනේ අබිරහස් පවසන්නේමි. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා අමතක නොකරන්න. එතුමානන් ඔවුන්ගෙන් සමහරුන් වෙනසූ කල සෙසු අය එතුමානන් සෙවූය. ඔහු පසුතැවී සිත් හරවාගෙන දෙවිදානන් සොයා කියෝය. ඔවුන්ගේ පර්වතය දෙවිදානන් බව ඔහු සිහිපත් කළෝය. ඔවුන්ගේ මිදුම් කරුත්තම දෙවිදානන් බව ඔහු සිහි කළෝය. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා අමතක නොකරන්න. එහෙත් ඔහු එතුමන්ට තමමුවෙන්
චාටු බස්කී වෝය දිවින් මුසාබස් දෙඩුවෝය ඔවුන්ගේ සිත් එතුමන් කෙරෙහි නිතරම එකග නොවීය. එතුමන්ගේ ගිවිසුමට විශ්වාසවන්තව නොසිටියෝය. එහෙත් අනුකම්පාවෙන් එතුමානෝ ඔවුන්ගේ පාප කමා කළ සේක. සවිදුන්ගේ ප්‍රබල ක්‍රියාමතක නොකරන්න ඔවුන් නොවනසුසේක. විටින් විට තම කෝපය සංසිදුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නොදුන් සේක. ඔවුන් නොවනසුසේක. ඔවුන්ගේ ඇවිලට ඔවුන් ඉඩ නොදුන් සේක. සමිදුන්ගේ ප්‍රබල ක්‍රියාමතක නොකරන්න. ශුදෝ පාවුලුතුමන් විසින් පිලිප්වරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත් දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙනම තබා ගත යුතු වස්තුවකැයි නොසිතා තමන් වහන්සේම ත්‍යාජ කර ගනිමින් වහලුකුගේ ස්වරූපයගෙන අපහා සමාන මිනිස් කෙනෙක් වූසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින් උන්වහන්සේ මරණය එනම් කුරුසියේ මරණය දක්වා පහත් වී කීකර වූසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනට නංවා සියලු නාමයන්ට වඩා අග්‍රනාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ ස්වර්ගෙහිදිද පොළවෙහිද පාතාල ලෝකෙහිද සියල්ලන් ජේසුස් යන නාමයට දන නමන පිණිසත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමිධානන් වහන්සේයයි දෙවිපියාණන් වහන්සේගේ මහිමය සඳහා සෑම දිවකින්ම ප්‍රකාශ කරන පිණි සත්‍ය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් චයනද සුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයාත් ඔබගේ ශ්‍රී කුරුසියෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ශුද්ධවර ජුවාම්තුමා විසින් ලියන ලද සුවිශේෂ වාක්‍ය මෙසේය. සමිධානනි ඔබ වහන්සේට මහිමය වේවා. ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය පුත්‍රයාණන් හැර අන් කිසිවෙක් ස්වර්ගයට නොනැග්ගේ. පාලුකරයේදී මෝසේ සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයානන්ද
උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සෑම දෙනාද සදාතන ජීවනයේ ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය. දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක්ද කීවතොත් සුවකීක ජාතික පුත්‍රයාණන් වුවද ලෝට දෙවා වදාළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතනික ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ සුවකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කරුණ කොටගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය. සමිධානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, අද සිරි කුරුසියේ මංගල්‍ය. සිරි කුරුසියේ මංගල්‍ය අද අපි හඳුන්වන්නේ සිරි කුරුසියේ විජයග්‍රහණයේ මංගල්‍යය කියලා. ඒව නැත්නම් කුරුසියේ මහිමය අද දවසේ කතා කරන්නේ. අද දවසේ දේව වචනේ හරි ලස්සනට ප්‍රේමවත් සහෝදර සහෝදරණී ඔබ මාව කුරුසියේ මහිමේ කරාගෙන යනවා. මා කැමති අද දවසේ මේ මෙනෙහි කිරීම ආරම්භ කරන්නට පිළිතුරු ගියේ ඔබ අපි හැමෝම ගායනා කරපු පිළිතුර සමිධානන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා අමතක නොකරන්න. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, ගීතාවලියේ 77 වෙනි පදයේ නේද, ගීතේ 7 වෙනි පදය සමිධානන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා අමතක නොකරන්න. මොනවද ප්‍රබල ක්‍රියා? සමිධානන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා මේ ගීතාවලියේ 77 වෙනි ගීතේ කියන ප්‍රමාන්තේනි. ඉතිහාසයේ දිහා බලනකොට සමිධානන් වහන්සේ ඔබ මම මේ ලෝකයේ ඉදිරියේ ප්‍රබල ක්‍රියාවන් හතරක් කරා. එකක් මැවීම, ක්‍රියේෂන්, මැව්වා. උන්වහන්සේම කියනවා සියලු දේ මනහර බව දුටුසේක. මැවිල්ල මනහරයි, ලස්සනයි. ඊට පස්සේ උන්වහන්සේ මවපු මැවිල්ල පාප කිලුටෙන් ජරාපත් වුණාට පස්සේ උන්වහන්සේ මැවිල්ල ගලවගත්. අපි කියන රිඩෙම්ෂන් කියලා. ක්‍රියේෂන්, රිඩෙම්ෂන්, ගලවා ගැනීම. කොහොමද ඒ ගලවා ගැනීම කළේ? හරි පුදුම ක්‍රියාවක් තුළින්. මොකද්ද? ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, ඒ ගලවා ගැනීම කරේ උත්ථානයක් තුළින්. මේ මනුස්ස සංහතියට හිතන්නවත් බැරි දෙයක්. මහ පොළොවේ සමිධානන් වහන්සේගේ ප්‍රබල ක්‍රියාවක් උත්ථානය. ස්වාමින් වහන්සේ ඔබට මට නේද, අපිට අද සුද්ධ වූ සුවිශේෂී කියනවා ලෝකයාට කොච්චර ප්‍රේම කළාද කිවතු තව සුවකී ඒක ජාතික පුත්‍රයාණන් දීලා උන්වහන්සේව මරණය අත්දැකීම කළා අරගෙන ගිහිල්ලා එතනින් නතර වුණේ නැහැ, උත්ථාන කෙරුවා. ඒ නිසා රෙසරෙක්ෂන් ඉස් ද තර්ඩ් මයිටි ඩීඩ් ඔෆ් ද ලෝඩ්. ඊට පස්සේ ඇසෙන්ෂන්, ස්වාමින් වහන්සේව ඔසවා ගත්තා ස්වර්ගාරෝහණය. ප්‍රේමවත් සහෝදර සහෝදරයනි, එනිසා ක්‍රියේෂන්, රිඩෙම්ෂන්, රෙසරෙක්ෂන්, ඇසෙන්ෂන් මේවා තමයි දෙවියන් වහන්සේ අපිට මනුස්සයන්ට මනුස්ස මට්ටමින් කරන්න බැරි දෙවියන් වහන්සේට පමණක් කරන්න පුළුවන් මේ මහ පොළොවේ ප්‍රබල ක්‍රියාවන්. ගීතාවලියේ කතුවරයා කියනවා මෙන්න මේ ප්‍රබල ක්‍රියාවන් නම් අමතක කරන්න එපා. මොකද එහෙම වුණොත් අප ගුණමකු මිනිස්සු බවට පත් වෙනවා. ප්‍රේමවත් සහෝදර සහෝදරිනිය, අද සිරි කුරුසියේ මංගල්‍යයේ සමරන දවසේ අපිට පේනවා පළවෙනි කියවීම දිහා බලනකොට අපේ මුතුන් මිත්තෝ මැවීමේ කතාව කෙසේ වෙතත් ගැලවීම නම් අමතක කෙරුවා.
ගැලවීම. පාරාවෝ රජ්ජුරුවෝ යටතේ මේ ජනතාව මහා පීඩනයකට ලක් වෙලා වහල් දේශයේ වහල්ලු විදියට ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ මේ මිනිසුන්ගේ අඳෝනාවන් අහලා නේද ජනනායක මෝසෙස් නේ අවසානයේදී මේ ජොසුවා මේ ජනනායකින්ව ස්වාමින් වහන්සේ යවලා මේ ජනතාවව ගලව ගන්නවා. දැන් අද දවසේ අපිට පේනවා මේ ජනතාවව නේද ගලවගෙන ස්වාමින් වහන්සේ අරගෙන එනවා. ඊට කලින් අපි දැක්කා උන්වහන්සේ ඒදම් උයන මවලා ආදම් ඒවා අපගේ ආදි මව්පියන්ට ඒ මුළු මැවිල්ලම බාර දුන්නා. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ඒදම් උයනේ ඒවව පාපයට ඇදලා දැම්මු සර්පයා. නෑ. සදාතනික මරණය තීන්දු කෙරුවා. ආදි මව්පියන් ඒව අපගේ ආදි මව ඒ උද්‍යානයේ සදාතනික මරණයට පාත්‍ර වෙනකොට ජේසුස් ස්වාමීන් වහන්සේ උන්වහන්සේව පාළු කරේදී එසු සර්පයාට සම්බන්ධ කරලා අද හරි පුදුම කතාවක් කියන්නේ. නේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරයනි, පාළු කරේදී මෝසේ සර්පයා එසු ලෙසම මනුෂ්‍ය පුත්‍රයා ආනන්ද උසුරු ලබන්නට ඕනාය. අද අපිට කියනවා නිකදෙමුස් ජේසුස් හොයාගෙන එන්නේ දේවරාජ්‍යයට ඇතුළු වීමට නව උපතක් හොයාගෙන ජේසු ළඟට එන්නේ. දේවරාජ්‍යයට ඇතුළු වන්නට මොනවද කරන්නට ඕනි කියලා ජේසුගෙන් ඉගෙන ගන්නට එන්නේ. නේද ජේසු ස්වාමීන් වහන්සේ නිකදෙමුස් දීපු පිළිතුර තමයි පාළුකරේ සර්පයා සම්බන්ධ කරලා කියපු උපමාව කතාව. ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, අපේ ආදි මුතු මිත්තන් ඒදෝමය හරහා ඊශ්‍රායෙල් ජාතියට යන්නට එපා කියලා දෙවියන් වහන්සේ අණ කරනකොට ඊශ්‍රායෙල් ජනතාව දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහන්න ගත්තා. අපි මොනවටද මේ පාළුකරයට අරගෙනාවේ? කණ්ඩ බොණ්ඩ නැතුව මැරෙන්නද අපි අරගෙනාවේ කියලා කෑමොර ගහනකොට තමයි දෙවියන් වහන්සේ මේ ජනතාවට දඬුවම් කරනවා. ප්‍රේමන්ත සහෝදර සහෝදරි, දෙවියන් වහන්සේ ජනතාවට දඬුවම් කරන්නේ නැහැයි කියන එක බොරුවක්. දඬුවම් කරනවා දෙවියන් වහන්සේ, දඬුවම් කරනවා. දඬුවම් කරන්නේ ආදරය නිසා, හදාගන්න ඕන නිසා, මිනිසුන් නිවැරදි තම දරුවන්ව නිවැරදි මාර්ගයට ගෙනියන්නට ඕන නිසා. දඬුවම පැමිණෙන්නේ සර්පයා මගින්. කාන්තාරයේ මතු සර්පයන් ජනතාවට දෂ්ට කරනවා. ඒ අතර අපිට පළවෙනි කීමේ කියනවා ඒ ආපු ඊශ්‍රායෙල් ජනතාව බොහෝ දෙනෙක් මියදුනා කියලා. මියදුනා කියලා මිනිස්සු මනස්ථාපනය වෙලා මෝසෙස්තුමා ළඟට ගිහිල්ලා කියනවා මේ පහර දීමෙන් අපිව ගලව ගන්නට කියලා පියන් වහන්සේට යාඥා කරන්නට කියලා. එතකොට තමයි දෙවියන් වහන්සේ මෝසෙස්ට කියන්නේ ලෝකඩ සර්පයාව හදලා ඔසවන්න, ඒ දෙස බලලා බලන සෑම කෙනෙක්ම සුව වෙනවා කියලා. ඉතින් ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, ජේසුස් ස්වාමින් වහන්සේ නිකදෙමුස්ට සහාද කුරුසියේ ජයග්‍රහණේ විජයග්‍රහණේ සමරණ අපිට ඒ තුලින් මොනවද කියන්නේ? ඒ තුලින් කරුණුකාරණා කීපයක් කියලා එකක්. පාලුකරේ මෙන් එවැගේම යහපත් පරිසවරයෙකු නිකදෙමුස්ට ඔබද මමද අපි ඔක්කොම පෞකාරය බව මතක් කරලා දෙනවා. පාපය අපිව දෂ්ට කරලා තියෙන්නේ. මරණේ සහතිකේ අපිට පාපේ විසින් දීලා තියෙන්නේ. ඒ නිසා අප හැම කෙනෙක්ම සදාතනික මරණයට නියමු ජනතාවක් බව අපිට මතක් කරලා දෙනවා. එහෙමනම් අපි මොනවද කරන්නට ඕනේ? ප්‍රේමන්තේනි, දෙවියන් වහන්සේ තුලම විසඳුම තියෙනවා. උන්වහන්සේගේ එකම පුත්‍රයාව අපිට එවලා අප උදෙසා මැරෙන්නට සැලැස්වීම උන්වහන්සේ අපි වෙනුවෙන් නිර්මාණය කරපු විසඳුම. ඒක තමයි අද සුද්ධ උසු විශේෂය කියන්නේ. දෙවියන් වහන්සේ සුවකී ඒක ජාතික ලෝකයාට කොත්තර ප්‍රේම කළාද කිවතුත් සුවකී ඒක ජාතික පුත්‍රයාණන් ලොවට දෙවා වදාලේ ලෝකයා විනාශ කරන පිණිස නෙමෙයි, උන්වහන්සේ අදහගන්න සියලු දෙනා ගලවන පිණිස. එනිසා දෙවියන් වහන්සේ තුළම විසඳුම තිබුණා. එනිසා
උන්වහන්සේ අද දවසේ අපිට මේ කතාව තුළ මතක් කරලා දෙනවා. අපට සදාතනික ගැලවීම ලබන්නට නම් ක්‍රිස්තුස් වහන්සේ දෙස බලන්නට ඕනේ කියලා. ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණක් සියලු දෙනාට ගැලවීම පැමිණෙනවා. වෙන දර්ශන, වෙන ධර්ම මාර්ග, එමත් නැත්නම් අධර්ම මාර්ග, එහෙම නැත්නම් විශ්ව ශක්තියින් අපි සමහර වෙලාවට හදාගත්ත බොහෝ දේවල් තියෙනවා. මේ සමාජයේ සමාජ බලපෑම් බොහෝ දේවල් තියෙනවා. අපිට අද දවසේ මතක් කරලා දෙනවා ඒකක් බලවේගයක්වත් මේ ලෝකයේ තුල එක බලවේගයක්වත් ඔබට මට ගැළවීම ගෙනලා දෙන්නේ නැහැ. අපිට ගැළවීම තියෙන්නේ උන්වහන්සේ තුලයි, ස්වාමින් වහන්සේ තුලයි. ඒ නිසා උන්වහන්සේ දෙස බලන සියලු දෙනාට නේද අපිට මතක් කරලා දෙනවා සදාතනික ජීවිතය ලබන්නට ඕන නම් ක්‍රිස්තුස් වහන්සේ දෙස බලන්න. සදාතනික මරණේ ලබන්නට ඕන නම් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කරලා වෙන ඕන පැත්තක් බලා ගන්න පුළුවන්. ඒක තමයි අපිට කියන්නේ අද. දෙවෙනි කාරණය කුරුසිය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, කුරුසිය අපි හැමෝටම ස්වාමීන් වහන්සේ කියනවා අපි කාවත් විනාශ කරන්න නෙමෙයි කුරුසියෙන් ඔබවම. අද අපිට සුපුවත් ජයනද ආලෙලූයා ගීතිකාවේ අපිට හෙච්ච පදේ කියන ක්‍රිස්තුනි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබ වහන්සේ සිරිකුරුසියෙන් අප ගලවා ගස්සේක. සිරිකුරුසියෙන් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මම වර්ල්ඩ් විෂන් ආයතනයේ වැඩ කරනකොට සෞදෞදේ පාන්දර නැගිටලා ඇඹිලි පිටියට යන්නට උනේ. මා සෙවනගල ප්‍රදේශයේ තමයි සේවය කෙරුවේ. ඉතින් ඒ නිසා ওই පාන්දර නැගිටලා උදේ 9ට 10ට ඔෆිස් එකේ ඉන්න පාන්දරින් කොළඹින් පිටත් වෙනවා මේ බස් එකේ. ওই බස් එක කුරුවිට පැත්තට යනකොට ටිකක් ඒ පැත්තට යනකොට තේ බොණ්ඩ නතර කරනවා. දවසක් බස් එක නතර කරලා තේ බොණ්ඩට යන්න යනකොට මම ඉඳගත්ත සීට් එකේ තවත් කෙනෙක් ඇවිල්ලා ඒ තේ බීපු තනින් නැගිටලා බස් එකට නැගලා ඉඳගත්තා. ඔහුත් යනවා ඇම්බලි පිටිය කිට්ටුවටම ඒ ප්‍රදේශේ පැල් මඩුල්ල කියන ඒ ප්‍රදේශයට යනවා. මාත් එක්ක කතාවක යෙදුනා. ඔහු මම කතෝලිකයෙක් කියලා දැනගත්ත ගමන් ඔහු මට දවසක් ඔහුට වෙච්ච කතාවක් ඔහු මට කියනවා. ඔහුත් හැම සඳුදාවකම සේවයට පැල්මඩුල්ල ප්‍රදේශයේ කහවත්ත පැල්මඩුල්ල ප්‍රදේශයට යන කෙනෙක්. දවසක් ඒ ස්ථානයේ තේ බොණ්ඩ නතර කරපුවම ඒ බස් එකේ එතන ඉඳලා තියෙනවා තරුණ කෙනෙක්. ඔහු තේ බීබී ඉඳලා තියෙන්නේ. ඔහු කාර් එකක ඇවිල්ලා එදා තේ බීලා කාර් එකට නැගලා යන්න යනකොට ඔහු මේ පුජ්‍යල ළඟට ඇවිල්ලා කිව්වලු, මට උදව්වක් කරන්න පුළුවන්ද? ඔවවල මොකද්ද කියලා. ඔබ කොහාටද යන්නේ? පැල් මඩුල්ලට කහවත්ත. මම එතනින් එහාට යනවා. බලංගොඩ කියන ප්‍රදේශයට මං යනවා. මම ඔබව බස්සන්නම්. ඔබගේ ඔෆිස් එක ළඟින්ම මං බස්සන්නම්. පුළුවන් නම් මාත් එක්ක කාර් එකේ යන්න එන්න. ඔවවල මං බස් එකේ ටිකට් අරන් තියෙන්නේ. කමක් නැහැ. මාත් එක්ක යන්න පුළුවන් නම් ලොකු උදව්වා. ඔබ මේ පුජ්‍යලේ අහනවා, ඇයි මාව ඔබගේ කාර් එකේ අරන් යන්නට යන්නේ? ඔව් කියනවා, මට ලොකු නිදිමතක් තියෙනවා. කවුරු හරි කෙනෙක් මාත් එක්ක කතා කර කර ගියොත් මට වාහනේ ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මට මාත් එක්ක යන්න කවුරු හරි හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔබට පුළුවන්ද මට උදව් කරන්න? ඔහු ඊට පස්සේ ඔහු එක වාහනේ යනවා. ඔහු කියනවා, කතා කර කර ටික දුරයි ගියේ. වැඩි දුරක් යන්න ගියේ හම්බුන්නේ නැහැ. ඔහුට නිින්ද ගියා. කතා කර කර ඉන්නකොටම නිින්ද ගියා. ඉදිරියේ තිබුණු ලයිට් කණුවේ කාර් එකේ පැත්තයකට වැදිලා විසි වෙලා ගිහිල්ලා එතන තිබුණු තාප්පේ කාර් එක වැදුනා. හැබැයි අපි දෙන්නම බේරුණා මාත්‍යෝ. මට එහෙම කිව්වේ. මම සිවිල් හිටියේ ඒ දවස්වල, සේවය කරන දවස්වල, වැඩ කරන දවස්වල. අපි දෙන්නම සිවිල් හිටියේ. අපි දෙන්නම බේරුණා. එතන හිටපු අය ඇහුවා, ඔබ කොහොමද බේරුණේ? කාර් එක ඉස්සරහා ගොඩක් ඩැමේජ්.
ඔබ කොහොමද බේරුණේ කියලා. එතන හිටපු මාත් එක්ක ගියේ සහෝදරයා මම දැක්ක වාහනේ අතට ගන්නකොට මෙන්න මෙහෙම එකක් කළා. ඔහු මට පෙන්නවා අතින් කුරුසිය ඇඳලා මට පෙන්නවා මෙන්න මෙහෙම එකක් එයා මොකක් දෙකක් කෙරුවා. එහෙම කරලා එයා පොඩ්ඩක් නිශ්ශබ්දව යාඥා කරලා තමයි සුකාණමට අත තිබ්බේ. මාත්‍යෝ මම විශ්වාස කරනවා මම හිතනවා එහෙමයි කිව්වේ මම හිතනවා ඇත්තටම ඌවේ කරපු එක තමයි අපිව මේරුවේ කියලා. මේ පුජ්‍යලයා කියන අන්‍යාගමිකෙක් ඔහු කියනවා ඒ පුජ්‍යලයා මෙන්න මෙහෙම කරපු එකම තමයි මම හිතන්නේ අපිව බේරුවේ කියලා. මේ පුජ්‍යලයා මාත් එක්ක බස් එකේ කියමින් කතාව කියමින් යනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ දේශනාවට සූදානම් වෙනකොට මට මතක් උනේ කියපු කතාව. ක්‍රිස්තුනි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක් නිසාද යත් ඔබ වහන්සේගේ සිරි කුරුසයෙන් ඔබ වහන්සේ ලෝකය ගලවා ගස්සේක. මේ අන්‍යාගමික පුජ්‍යලයා මට බස් එකේ කියනවා කුරුසේ ලකුණ ඔහුන් එදා ගැලෙව්වා කියලා. මේක නෙමේද දේව වචනේ ආරංචිය, සුභාරංචිය? ඒ නිසා සිරි කුරුසියේ මංගල්‍ය දවසේ අමතක කරන්න එපා. කුරුසියේ ගැලවීම තමයි ඔබගේ මගේ සදාතනික ජීවිතය, ඔබගේ මගේ ගමන. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, අද කුරුසියේ මංගල්‍ය දවසේ ඔබ මෙනෙහි කරලා බලන්න. සාන්ත කුරුසියේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රීන්තු සාන්තුගේත් උදේ නැගිට්ට ගමන් අපි නොදුනුවත්තු අපගේ අත යනවා නළලට, පපුවට, උරහිසට අපගේ අත යනවා. ගෙදරින් වැඩට යන්න කලින්, දරුවා පාසලට යන්න කලින්, ඕනම වැඩ කටයුත්තක් ආරම්භ කරන්න කලින් අපි පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රීන්තු සාන්තු වහන්සේගේත් කියලා ත්‍රිත්වික දෙවියන් කුරුසේ ලකුණ ඇඳලා මතක් කරනවා. ඕනෑම සුබ වැඩ කටයුත්තක්, ඕනෑම ගමනක්, ඕනෑම දෙයක් කරන්න කලින් කිතුණුවාගේ ගැලවීමේ සලකුණ අපි ලකුණු කරනවා. රෑ නින්දට යන්නට කලින් අපගේ ආත්මය අපි දේසුට බාර කරන්නේ ඒ කුරුසේ ලකුණෙන්. ඒ නිසා කුරුසේ ලකුණ ඔබගේ මගේ ගැලවීමයි ජීවිත ක්‍රමයයි. ඒ නිසා සම්මිදානන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා අමතක නොකරන්න. ආමෙන්. සකල මැවිල්ලේ දෙවි සමිධානනි, අප ඔබ වහන්සේට පුදන මෙම පූපය ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේයින්ද, පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේයින්ද, අප සඳහා ජීවනදායක පූපය බවට පත්වන හේයින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සකල මැවිල්ලේ දෙවි සමිධානනී, අප ඔබ වහන්සේට පුදන මෙම මිදි රස ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේයින්ද, මිදිවැලේ පළදාවෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේයින්ද, අප සදා ආත්මික පාණේ බවට පත්වන හේයින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සහෝදර සහෝදරියනි, මාගේ සහ ඔබගේ යාගය ਸਰුව බලධාරී දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න.
තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වන සඳහාද අපගේ තමන් වහන්සේගේ මුලිෂුදු ස්වභාවයේ යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. දෙවි සමිදානනී සිරි කුරුසිය මත මුළු ලොවේ පෞදුරු කළ මෙයාගේ මගින් අපගේ පව් කිලිටෙන් අප පිරිසිදු කරන මෙන් ඔබ වහන්සේගේ දයා කරුණාව අයද සිටිමු. මේ කීදේ අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් යොමු කරන්න සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සමිදානන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝගේ හායුතුවන්නේය. පරිශුද්ධ සමිදානනී සියලු බල්තිස දාතනික දෙවි ස්වාමිනි, සමකල්ලීද සමතැන්ඩි අප බහන්සිට තුතිපිදීම සැබවිම යෝගියුතුය සාධාරණය ගැලවීමය. මුළු මිනිසු වර්ගයාගේම ගැලවීම සිරිකුරුසයේ දණ්ඩක් මත පිහිටුවාලුව බොහන්සේ මරණය නැගුණ තැනින් ජීවනය නැවත නැකිටවීමටද, ගසක් මගින්ම පරාජිත වූ මිනිසා ගසක් මගින්ම ජයග්‍රහණයට පත්කිරීමටද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සැලසූසේක. ඔවුන් වහන්සේ මගින් සුරදූතයෝද සුරසේනා සමූහයේද මහෝත්තමයාණන් වූ ඔබ වහන්සේට ප්‍රශංසා කරති, බයභක්තියෙන් වන්දනා කරති, එක් හඬින් ජයනාද පවත්වති. අප බැගෑපත්ව නගන මෙම සාදුනාදයට ඔවුන්ගේ පීති ගෝසාවත එක්කොට පිළිගන්නා මෙන් අපි මෙසේ අයදිමු. සුවිශුද්ධය, සුවිශුද්ධය, සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හොසන්නා. සමිදානන් වහන්සේගේ නාමයෙන් වරණුතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හොසන්නා. එසේ සමිදානනිය ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලුම සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. ඒහින බෝහන්සේගේ ආත්මයන නහසින් පතිත වන පිණිමෙන් මෙම පඩුරු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අපි අයදිමු. අපේ සේ අදනිය මේ පඩුරු අපෝදෙස අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සදාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපය රැගෙන තුතිපුදමින් ඒ කඩා ස්වකීය ශ්‍රාවකේනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැබා මෙයින් ගෙන අනුභව කරන්න මක් නිසාදයත් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න මක් නිසාදයත් මෙ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පෞකමාව සදහ ඔබෝදෙ සාද සියලූම මනුෂ්‍යයන් උදෙසාද මෙය වගුරවනු ලබන්නේය. මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. සමිදානනේ, ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහින් සමිදානනි, උන්වහන්සේගේ මරණයේ ද උත්ථානයේ ද ස්මරණය කරමින් ජීවනදායක පූපයද ගැළපීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුස්සන් වාසයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන අප සම්බදෙන සුදාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනතු වායද සිටිමු. සමිදානනි, මුළු ලොවෙහි පැතර පවත්නා ඔබ වහන්සේගේ ශාන්ත ස්වභාව සීකල මැනව ෆ්‍රැන්සිස් අප විශ්වයේ ඩේරාණන්, මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන්, එතුමන්ගේ සහායක රදගුරුවරුන්, රාජගුරු මණ්ඩලය, සකල පූජක පැවදි පිරිස සමග ඔබ වහන්සේගේ ස්වභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනවා. උත්ථානයේ අපේක්ෂාව තුළ සැතපුණ අපගේ සහෝදර සහෝදරියන්,
ඔබවහන්සේගේ දයානුකම්පාව කරේ විශ්වාසය තුන ඇසුණු අනිකුත් සියල්ලන්ද සීකර ඔබවහන්සේගේ ශ්‍රීවද මඩලේ ආලෝකයට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලනට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කුමරි මරියාවන් ඕතුමාන්ගේ වෘත ශුද්ධවත් පති වූ ජුසේ මුනිදුන්, භාග්‍යවත් අපෝස්තුලවරුන් ශුද ජුසේ වාස් මුනිදුන් සමකල්ලීම සදාකාලයේ සිට වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු ශුද්ධවන්තයන් ශුද්ධවන්තයන් සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසන් කළ මැනව. තවද ඔවුන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවී පියාණනි ශුදාත්මයාණන් හා සමග එක්ව වැඩවසන්නා වූ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලවීමදායක අනපනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුරුදු පුහුණු වී අපි එඩිතරව යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය බැවිනේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේ සිටු වේවා. අපගේ දිනදා භෝජනයත් අපට දානය කර මැනව. අපට වරද කරනාගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන්. අපගේ වැරදිද ක්ෂමා කර මැනව. පාප අවස්ථාවලට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. සංවිධානයේ සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආවනත වායදිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන නිරතුරුවම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වැසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවකය නමතාව අදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාව විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමේද සමගීත දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩ සිටින සේක, රජකම් කරන සේක. ආමෙන්. සම්බිධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපේකින් එක්කෙනාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පෞහරණ දේව වැටළු පෝතකයාණනි, අපට කරුණා කර මැනව. ලොවේ පෞහරණ දේව වැටළු පෝතකයාණනි, අපට කරුණා කර මැනව. ලොවේ පෞහරණ දේව වැටළු පෝතකයාණනි, අපට සාමය දුර මැනව. මෙන්න දේව වැටළු පෝතකයාණෝ ලොවේ පෞහරණ තනන් වහන්සේ, උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අප සියලු දෙනා භාග්‍යවන්තයෝය. සම්විධානනේ, ඔබ වහන්සේ මාතුලට වඩිනට මම සුදුසෙක් නොවෙමි. ඒත් වචනය පමණක් වදාළ මැනව ඒට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මීක ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව, සප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි
මේ මොහොතේ සක්‍රමේතු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. යාඥා කරමු. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේගෙන් ලබාගත් මේ පරිශුද්ධ භෝජනයෙන් පෝෂ්‍ය වී අප ඔබ වහන්සේට කරන අයදීමට සවන් දුන මැනව ජීවදායක කුරුසිය මගින් ගලවාගත් අප සියලු දෙනා උත්ථානයේ මහිමේ කරා ගෙන යනු මැනව. ඔබ වහන්සේ සදාකල් වැඩ සිටින සේක, රජකම් කරන සේක. ආමෙන්. සම්විධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සර්ව පරාක්‍රම දෙවි මහෝත්තම ආනන් වන පියානෝද, පුත්‍රයානෝද, සුදහත්මයානෝද ඔබ සියලු දෙනාවම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන්න සාමයෙන්, ප්‍රේමයෙන්, විශ්වාසයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අද මෙම දිව්‍ය පූජා යාගයේ ඔබ වෙත ගෙන එන්නට බැතිබර දායකත්වයේ දැක්වූ සියලු දෙනාවම අපි සිහිපත් කරනවා ස්තුතිපූර්වකව. ඒ වගේම වර්බුම් ටීවී නාලිකාවේ සේවය කරන සියලු දෙනාටද දේව ආශිර්වාදය අපි අද දවසේ සිරි කුරුසියේ ගැලවීමේ ආශිර්වාදය ඉල්ලලා යාඥා කරමින් අපි මේ නමෝ මරිය සියලු දෙනා වෙනුවෙන් ඔප්පු කරමු. නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමීන් වහන්සේ දුබුතලෙය, ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දේ ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ බලවන් ජේසුස් ආශිර්වාද ලද්දාමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපය පුදෙසා දැනුත් අපේ මරණ වෙලෙහිදී ත්‍යාඥා කළ මැනව. ආමෙන්. කියමු සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අපගලවා දේවා. අපගේ දෙවිස් ස්වාමිනි, පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. පල්ලියට යන්න බැරුව රෝගීව ගෙදර ඉඳන් මෙම දිව්‍ය පූජා යාගයට සහභාගී වූ ඔබ සියලු දෙනාටත් ජේසුපීඨයි. ජේසුපීඨයි පියාණනි.
See.